සෑම සියලු දෙනාටම ජයවා කියල ප්‍රාර්ථනා කරනවා. ටවට් අංක විසිහයක්ත් එක එකතු වෙලා ඉන්නවා අද ඔක්කොම ටික අද මාසේ අලුද දවසක් අප්‍රේල් මාසයේ අවුරුදු මාසේ යාලත් එක් එකතු වෙනවා. ොතේ මුලින්ම මෙන්න මේ පනිවිදේ කියන්න ඕන ලාසක පටන්ගන්න කලින්ම අද විශාල පිරිසක් එකතුවෙමින් ඉන්නවා අද නොමිලේ දවස. මෙන්න මේ පනිවිරේ දෙනවාමේ. මෙම கிලාසික කරගෙන යද්දී ගොඩාක් අයට කරන්ටකනහ ඒ වගේම සිගනල් ප්‍රශ්න තියෙනවා ගොඩාක් ප්‍රශ්න ඒ ප්‍රශ්න ඒ විදිටම අපිටත් තියෙනවා හැබයි ඒ ප්‍රශ්න කෝම මගහරවගෙන තමයි පුතේ මේ ලාසික කරගෙන යන්නේ සමහරවෙලාවට මොනම ප්‍රශ්නයක් නිසා හරි අපි කොච්චර ප්‍රශ්න මගහරවාගෙන ගියත් සමහරවෙලාවට ටවවලදයන ප්‍රශ්න නිසා අපේ සිගනල් සබන්ධතා බිඳ වැටෙන්න්න පුළුවන් එහෙමුණොත් පුතේ චුට්ටක්වත් දුක්වෙන්නපා ඔයාලට ඔයාගේ අධ්‍යපන කටයුතු චු්ටක්වත් අඩාල වෙන්න දෙන්නේන හැ. ඔයාලට පුළුවන් ඇපෙ එකට ගිහිල්ල වෙබසයිට් එක එට ගහිල්ල ඒ රෙකෝඩිින් එක ඒ විදිට බලන්න පුතේ ම මේදවශ්ටික ගොඩක් මහන්ස වෙනවා දෙවතාවක් ඔයාලට ක්ලාසිකරනවා වෙනදනන් එකවතාවයි කක්ලාසිකරේ මේ දවශ්ිගේ දෙවතාවක් එකට හේතු මොකක් හරි ප්‍රශ්ණනයක් වෙලා කලාසික කරගන්න බැරිවුණොත් ඔොයාලට ලොකූ පාඩුවක් වෙන නිසා. රෙකෝඩඉ එකත් මම කලින්ම කරනවා. ඊට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් නොත් ඒ දාන්න පුලුවන් නිසා යා ආසායන්න සාභාග වෙන පන්තිය නිසා. ආසාවෙන්ම ඉන්නව ආසායෙන්මෝය හිනාවවෙ ඉන්නවා හරිම සකටයි ඒනම් කෙදර වැඩ කරගෙන පුක කට්ිය උත්සම බලන් ොයලසනස උඩට. මෙන්න මුල ඔක්කම පන්තියේ ගෙදර වැඩ ටික කරලා ඉන්න ලස්සනම ලස්සනයි. ඒනම් අපි මු මෙන්න වෙසිහයවැනිට උට්ටකේ පලවෙනි ගාන හදන්න. පලවෙනිගණනෙන් කියන්නේ හරිලස්සනගන නත් පාසල් පාසල් අතර ප වැත්තෙන උත්සවයක් සඳහා පැමිණිල් ලමුන් අතරින් ධර්මපෝල විද්‍යෝලයලමුයින් දෙසිියෝ සූතුන්නකි. ගාමිණී විද්‍යාලය ළමයි තුන්සියන් නවයකි එම පාසල් දෙකේම සිටින ළමයින්ගේකතුව අනේ තොත්තව බාලගෙ ප්‍රශ්නයක් මෙන්න පොතේ ධර්මපාල විද්‍යාලය දෙසි අසූතුනයි. ධර්මපාලවිද්ධයාලයේ දෙසය අසූතුනයි. ගාමිනිිවිද්ද්‍යයාලයේ තුන් සය නවයයි. එකතු කෙරනවා අපි එකතු කෙරනවා. නවට තුනක් එකතු කෙරා නවය දකින්න කොටම මොකද මතක් පෙන්නේ. මොකද 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 මකද තරුල් මොකද මතක්කෙන්නේ. ලිස් එකක් නියමයි ඔයාලට සුපිරිටම මතකයි ජයවා. නවය ඉල්ල නව තුනෙන් එකක්. නෙන් එකක් නොවයට ගියාවමට නොවය ද හොය වෙනවා. මෙයාග තුන තිබ්බ් එක දෙකවෙනවා. දෙෙන් දෝයොයි දෙකයි දොළහොයි. තොල හින් දෙක එකක් කිතිරී එකයියටයි නොවයට බින්දුුවෝක එකතු කරාව නොයමයි. දෙකයි තුුණයි පහයි පන්සිය අනු දෙකයි. හරිදරුවෝ! කො ඔස්සමුද්දෝ! නියමයි? අපි යන්නවා ඊට පස්සෙ අංක දෙකහ දන්න මොකත කියන්නේ. මී වදයකි ජීවිතේ. මී පැණි පිරිීලා ඇතේ අසොරි. මීවදයක මී මැස්සෝ හාරසිය තිස්පහක් සිටිති. ඉන්න එක සිය විසි දෙකක් ඉගිල ගියේ නම් මී වදීඉතිරී වූ මී මැස්සන් ගණනකීයද කියලා යහොෙක්. අනේ හෝරසිය තිස් පහක් ඉන්නවා ඒ හෝරසිය තිස් පහෙන් එක සිය විසි දෙකක් ඉි ඉගිලයනවා. ආරසිය තිස් පහෙන් එක සිය විසි දෙකක්. පහෙන් දෙකක් අඩුවෙනකොට මෙන්න පුතේතුනයි ප. අඩුවෙනකුට තුනන්න හරි. තුන්නෙන් දෙකක් අඩුවෙන කොට මෙන්න පුතේ එකයි අතරෙන් එක අඩුවෙනකොට මෙන්න පුතේ තුනයි තුන්සිය දහ තුන ආදරුවෝ උත්සමුසස නියමම නියමම නියමයි සුපිරි ියයි මේකට උත්තරේ පංසියනු දෙකයි. මේකට උත්තරේ තුන් සියද හතුනයි අපි යනවා ඊලඟකට. තුම්වෙනි ගණනට ඔබ හා යනවා පොකුණක මාලු හැත්තෑ හතරක් සිටියහ එයින් දොලොස් දෙනෙකු වෙනත් තැංකීකට දැමූ විට පොකුණේ ඉතුරු මාලු ගණන. අනේ හැත්ත හතරක් ගින්නකොට මේකෙන් මාලු ටිකක් ගෙනියන්න හදනව මේ මාලු කේගානෝ දොළොස් දෙනෙක් කපිට යන්න බෑ කියලා.හතරින් දෙකක් අඩුකරනකොටත් දෙකයි! අතෙන්න එකක් අඩුකරනකොටහයයි! අනේ උත්තරේ හැට දෙක ආපු අයත් අතවස් සමුදඋඩටමෑ? සපිරිරි ඇනම් අපේ හදපු නැති අලුතෙම් මද සහපාගේ වෙච්ච දරුවන්ට මෙන්න දෙනවා වින්නඩියක් ඩෝල් ගලහදන්න ඉක්මනට ඊට පස්සෙමම යන්නේ ඊළඟපිටුවට. ඒක ඉවරදර්රුවෝ උසන්න අතඇයි නියමයි නියමයි මොම අයනොපුතේ ඊළංගාන හදනිඉක්මනට නියමයි පුතේ ඊළඟ ගාන ඔයාල මතකතියාගන්න ඔයාලට මෙහෙම ලාස් එකේ මේ විදියට සතුටෙන් ඉගනගන්න ලැබෙන්න්නේ මේ කාලේ ඔයාලගේ අම්මල තාත්තල ගොඩාක් දුක්්කිඉඳිනෙන් නිසාමගේ පුතේ අමතක කරන්න එපායේ රත්තරං අම්ම තාත්තකවදාවත් ජීවිතයට බැරිම අවස්ථාවක ඔයා වෙනුවෙන්. ඒවගේම තවත් පණවිඩයක් කියන්නම් ලාස් එක මගේ පුතේ මේ මාසේ ඔයාල මුදල් තැන්පත් කරනකොට. ඔයාලට මෙහෙම නියමිත දිනයක් නැහැ මේ දවස කිෙවන්න කියල. ඔට මාසඇතුල් තෝනම දවසක ගේෙවන්න පුළුවන්. නැතිීම බැරි අය ඉන්නවා නම් තල්ලි ගෙවා ගන්න අපහසුමයි එයාල නෝගේෙව ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ පුතේ එනිසා මේ හැම සතිය යාට ලිංක එක ලැබෙනවා. දිනයක් නිශ්චිතනෑ වල්ට කැමති දවසකෝයාලට මුදල්ගෙවන්න පුළුවන් ක්ලාස එකේ. මේ මාසයේ ඔයාලගේ අප්‍රේල් මාසයේ පලවෙනි ප්‍රශ්නය හහහා මෙන්න හනවා මෙන්න ප්‍රශ්නය. මෙහි ඇතිලක්කම් වල එකතුව කියයද ඉලක්කම්වල එකතුව ඉලක්කම් වල එකතුව. හරි 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 නෙත්තූන් හරි මෙහි ඇතිලක්කම් වල එකතුව එකතු කරන්න හත එකතු කරන්න හය එකතු කරන්නට එකතු කරන්න පහ එකතු කරන්න හය අේ හය නෙම හරි කියන එක අත හය අට පහ එකතු කරලා බලවා එකයි හතයි අටයි එකයි හතයි අටයි අටට හයක් අට අව් නමේ දහය එකළ දො දහතුන දාහතර දහ ධහතරට දාහතර ඔන්නටක් ගත්තා පාලව දශසය දාහත දහට දහනම විස්ස විසික විසි දෙක. විසි දෙකට පහ. විසි දෙක විහතර විසිා විසි අය විසි හත. විසිහත ආපෝ අය උත්සමු ඔය අත විසිහත එහම් පලවෙණියකට උත්තරේ කත්තායි. අපි යනවා දෙවැනිියකට. මෙහි ලක්කම්වලට වඩා ඇති අකුරුගණන කියද. මෙහි ලක්කම්වලට වඩා ඇති අකුරුගණන කියයද. එහෙන අපි මෙහෙම කරමු. ඉලක්කමකට අකුරක් අපල දාමකට වැඩිටි ඉතුරුවේන්නේ මොම්මේ ජොලියට කරන්නේ කනබල. ඉලක්කමට අකුරක් මම අපලදාන්නවා පැටියෝ . ලක්කමට අකුරක්මම කපලදානවා. ඉලක්කමට අකුරක්මම කපලදාන්නවා. ඉකමට ඉලක්කමට අකුරක්්‍ය පුවමරයොන්න ඉතිරි එකයි. එහනම් වඩා ඇති අකුරු ගණන කියීයද එකයි. අඳට අමත් තේරුණු මගේ දරුුවෝටික අතුසම උඩටම කවුරුත් නියමම 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 නියමයි යනවා මම දෙවනි. ගොන්නුට! අදන්න පා හදන්න පාවතිේ හදන්න එපාම හදනකං ඉන්න අපේ අලුත් දරුවෝටික ඕරට වෙලාවක්දනේ වෙලාවේ හදමු. පැන්සල් තිස්සයක් ළමයි කණ්ඩායම් දෙකක් හතර බෙදූ විට එක් කණ්ඩායමට පැන්සල් කියයක්ක් ලැබයිද මෙන්නයි. සය අරගන්න දෙකට බෙදනවා ළඟම කෙනාගේ දුකසැප බැලුවා තුනට දෙකේවා එකක් තියෙනවා එක් වරක් දෙක දෙක වෙනවා සකුල්දකින් එල්ලුවා. දුන්න එ දෙකක් අඩුකරාම එ එපුතේ එක දුකට සැපට පිහිටවෙන්නේ. එන මෙයාට අය ඇයි මෙටු තනිකන් දෝජන තනියමඉන්න බයයිලු. දැන් දෝෂය ෝක්තියනෝ. දාසයට දෙකේ ගොඩවල්. නියමයි වෙයා දැ හුරුවෙලායි නිස්පීඩ උත්තර දෙන නියමයි. දාසයට දෙකේ ඒවා තියෙනවා අටක් ඔලෝඩින් තියාගන්න අටක්. අටවාරක් දෙක එහෙනම් දාස යයි පොතේ දසයෙන් දාසය අඩු කරාම බින්දුවයි එහෙන එක්කන් ඩෑමට පැන්සැල් ලබෙනවා දහ අටක් න්න්න් න්න් 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 න් න් ඊට පසේ ලඟගන්නම මෙතිරින් හදන්නම් තුනෑ. වට්ටියක තිබූ මල්වලින් භාගයක් පූජා කරන ලදී. ඉතිරි මල් ප්‍රමාණය තිහැකි වට්ටියේ මුලින් තිබූ මල් ප්‍රමාණයනය හරි ජොලී පොනබලන. ඔයා ඉතන්න මේ දමයි මල්මට්ඩය කියලා ඒකෙන් මෙන්න පෝගයක් පට්ට කරලා හිහිහිහිහි! ඊට පස්සෙ ඉතිරි ප්‍රමාණය බැලුවෝ මතිහොයිල්ලු. නම්පුතේ මෙතන තියනම් මෙතන තියයි නේද එක වගේ බාග දෙක නෙමේ ති එහනම් මුලින් තිබුණා තිහයි තිහයි එකතු කරම් ඕන තියයි දෙයක් නඇැතන් තියෙව දෙකා බල අපි තිය දෙකින් ගුණ කරම ජොලිරගේ හ දෙකින් ගුණ කරමු. දෙවරක් බින්දුව බිින්දුුවයි දෙවරක් තුනහයයි එන්නේ මගේ පැටියෝමල් හැටයි ඒකත්තේ රුණුදරුවෝ සුසන්නක ඔඩටම අත සුපිරිම සුපිරිම සුපිරී. එන පොදේ මෙන්න දැන් දෙෙනවා විනාඩියෝවාට දෝල් ගලු විනාඩි ඉවර වෙන වේගෙන් හැබැයි ගලාදාගන්න. අපි හැදුවේ දෙවැනි පිටුවා. ඉට පස්ස අප යනවා. අබිමානවක් තුම් මිනි පිටුව හොයන්න. mangkara no, ඒ මකන්නද අඳහා දහා අදහා දහාද හරි ැකෝවාමැකවාැ එනම් එන්න අපි යනවා ඊළඟ ප්‍රශ්නත ඊළඟ පිටුවට දුවම පුතේ ඉක්මට ඉක්මන්ට ඔයා ඉක්මන් කරෝති අපිට වැඩි කොටසක් කරන්න පුළුවන් පුතේ ම සාච්ාරනෙකු පෙරිම හිමිින් සාකච්ඡාරවා යාගන්න ොඩක් ේග ගනතකට අපි ගොල්ලොට හර ස ේක ුව තරන හරි ම එක මකන්නම් කසුන් සුපුන් සහ චමත් සමානව මුදල් යොදා රුපියල් හැටක් වැටින් ආ බෝලයක් මිලදී ගත් එක් අයිකු ඒ සඳහායේදූ මුදල කොපමනද ආරි එහනම් මේ බලන්න පෝලයක් මිලට අරගෙන මේ බෝල ගන සල්ලි දුන්නේ කවුද පුතේ එක්කනෙක් කසුන් ශෝක්කනේ කසුන් අනිත් එක්කෙන සුපුන් අනිත් කෙනා චමත් එහෙනම් මේ බෝලය ගන්න මෙන්න තුන් දෙනෙක් සල්ලි දීලා. කියත් දුන්නද පෘපියල් හැටයි බෝල පපියල් හැටයි. අපෙන් අහන්නේ එක් අයෙකු ඒ සඳහා යද මුදල කොපමනද කියලා. අපි බල මුහෙනම් පුතේ? හැට යොදන්නේ මෙන්න මේ තුන් දෙනත් එෙක්. ඔපි මේ හැට මේ තුන් දෙනාට බෙදල දෙමුද බලන්න කීයක් එක්කෙනෙදැම්මද කියලා. මේ හැට අරගෙන අවයා දුන්න ටිකවයාද ගන්න ගන්න කියලා සමානෝ බෙදල් දෙනවන්න බලන්න. හැට්ට අරගෙන බෙදනවා මම තුන්නට මගේ පුතේ ලංගගෙනාගේ දුක සැපනම් සොයා සොයා යන්නවා. පයට තුන්නේ ගොඩවල් නම් දෙකක්තියනවා මොම ඔළුව උඩ්ඩිින්තියාගත්ත දෙවරක්තුන හොයොයි කකුල් දෙකින් ඉල්වා. හයනයක් අඩුකරාම බින්දුව වෙන හින්දා තියනවා බින්දුවට ලෙඩක් දන්නවාදමන්දා ඔවු තනිකන්දෝෂය හරි. නියම මෙ හම කරනවා වෙවුල්ලනවා හරි මියමයි ඔයාලට මතක තියෙනක සුපිරි මෙන්න ගත්තපුතේ බින්දුව. බිින්දුවට තුනේ බින්දුව බින්දවා රක්තුන්න බින්දුව බින්දුවෙන් බින්දුවක් අඩුකෙරුුවම එ බින්දුව එ එක්ිනි කොදල තියෙ විස්සයි. හැබයි විශ්ස විශ් උත්තරලිියවම ලකුණු දෙනවද නැත 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 විශ්සලිවට ලකුණු දෙන්නේ නැත. එ නොක රුපියල් රපියල් විසයි එහෙනම මෙිතරින් උතරෙලියන්නම් රුපියල් ඩුපියල් විස්සයි උත්තරය අර්යායාත උසන්න ඩිගි ඩිංගිරිෙඩි ිම්බුලු පන්තීයම අත උසනව වගේ පේනවා මෙන්න මට අප යනවා අංක දෙගහදන්න ඒකත් පට්ට මලෙසි ත්‍රීරෝධ රත දහයක ඇතිමුළු රෝධ ගණන කොපමනද ත්‍රීරෝධරත දහයක අනේ ්‍රීරෝධ කියන්නේ ත්‍රී කියන්නෙ තුනයි හිහි වෙන්ඩ වගේ ීර රෝධ තුනක් තියනවා මේ වගේව දහයක් අනි එහෙනම් දහයතුනින් ගුණ කරන්න. දහයතුින් ගුන්න එක රාම් එන්න පුතේතිහයි ඒකත් හරි දරුව මගේ අත්ත ආනයමයි. අපි යනවා අංකතුනට අකතුනටකතුට. ගොඩක අඹගෙඩි පණහක් ඇත කලාසයි අඹගන්න. තවත් ගොඩක අඹගෙඩි ඊට වඩා දායක් වැඩි පුර ඇත. ොඩවල්දගේම ඇති අම්පගෙටි කරන්න සමාරෝය ඉන්නවා අනේ ගොඩ ගෙඩි පණහක් තියෙනවා කියලා පණහලියලා තම ගොඩකීට වඩා දහයක් වැඩියෙන් කියලා දහය එකතු කරලා පහෙවේ එකතු කල බිදුවයි බිඳුවයි බිින්ඳුවයි පහයකයි හොයයි කියලා උත්තරේ හරි හැටයි කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. උත්තර හැට හරිද. අරිද මෙහෙම මෙහෙම නෙමෙයි. අරිද? උතරය වැරදි ඇයි තවගොඩ එක ගොඩක පණහයි එක පිළිගන්නවා එක ගොඩක පණහයි. තවත් ගොඩ ඊට වඩා දහයක් වැඩිපුෘතිය න මේ ඊළඟ ගොඩපුතේ අපෙන් හන්නේ මේ ගොඩවල් දෙකේම කියීයද කියලා එහම් ගොඩවල් දෙකේ හැන්න ඕන්නම් ොකද කරන්න නොනේ මොකද කරන්න ඕනේ මෙන්න මේ හැටට මෙන්න මේ පණහයි එකතු කරන්න. බෝ ලැබෝ ලැබෝල වෙනවා. හයයි පහයි කියයද හය අ අට නවේ දහය එකොළහා එක සද හොොයි එකසිය දහයයි පිළිතුර ඔකොම හරි මගේ දරුවෝ කෝකෝ ලස්සන අත තාලට මෙහෙමවනමුද.

අරිදෝ අරි අපි යනවා ඊළඟ ප්‍රශ්නයටවෙන්න ඩෝල් ගාල ඉවරයි 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 මෙන්න මැක්කා මගනවා මකනවා 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 මකල 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 මකළ මකළ මකලාරිෙ ලස්න රූග සටහන ති ය ල පිටේ බලන්න.

ීටයිලමටර්හයිල මෙතන ඒ මෙතන 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 ඒ බේසති දියමයි පහත දැක්ගෙන්න්නේ නගරකිහිපයක් අතරදුර දැක්වෙන මාර්ගසටහනකි එ අනුව අසා ඇති ප්‍රශ්නුවලුට පිළිතුරු සපයන්න පල ප්‍රශ්නය පලවෙනි ප්‍රශ්නෙන් අහන්නේ. ඒ සිට ඩීදක්වායා මේ ගමන් කළ හැකි කෙටිම මාර්ගය ඒ ඒ ඉඳල්ලා මෙතන්ට යන්න කෙටිම මාර්ගය. අප මේ පැත්තයම් මෙන්න මෙහමම ගියත් දහයයි දහයයියටයි දහාටයි දහටත් තියෙනව ඒ පැත්තෙන්ගියෝ මේ පැත්තෙන් ගියෝ මේ පැත්තෙන් පයිසයි පයි විසිපයි එනම් කෙටිමො මාර්ගය දුරුද්ද හෝටයි ඒක හරියාය කො උස්සමු අද නියමමනියමම නියමම නියමයි අංක දෙක සීනගරයට ආසන්නව පිහිටා ඇති නගරය. නගරයට ආසන්නව මෙන්න මේ නගරයට ආසන්නව. ඒට යන්න කිලෝමිට්‍ර ද හයයක් තියෙනවා අපිහිතමු හොස්පිටල් එකකට යන්න කියලා. ඔන්නනවා මිට දය අට එහෙනං ආසන්නටම යන්න පුළුවන් අටික් දහයට වඩා අටළඟ එහෙනම් ටී නගරය. ඒ නගරය මම ලිව්වා එකත් හර හරි නියමයි. අපි යනවා ඊළඟ එක පහතරූපේ මුළුති්‍රකෝන ගණන මං ඔයාට කිව් පුතේ ඕකක් ලෙසිම ක්‍රමයකුත් අදල්ල ඇති අපි බලමු හදපු දරුවෝ මට පොඩ්ඩක් පෙන්න්න නවද ඔයාලාගේ උත්තරට ටිකෝෝෝොෝ හැමෝම 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 නියමයි නියමයි ටික දෙනෙක් කියනවා හතරයිලුටික දෙනෙක් අටයිලු අට්ටයි අවයයි අටයි අටයි හතරයි අටක් නෑ හතරයි නෙපෙේන්නේ පිස්සු මෙන්න අටයිලු අතරයින දෙජනව එක පේන්නේ අටක් කොහෙතු තියෙන්නේ ඉකත්‍රිකෝණයයි දිකත්‍රිකෝණයයි සන්නත්‍රිකෝණයයි අතරත්‍රිකෝණයයි එතකට මේක හත්‍රිකෝණයයි අයත්‍රකෝනයයි අතත්‍රිකෝණයයි අතත්‍රිකෝණයයි එහනම් ත්‍රිකෝන අටක් තියනවා ලේසිම ක්‍රමය මොකත්ත මේ වයිම එක දැම්මා දෙක දැම්මා තුන දැම්මා හතර දැම්ම ඔක්කොම අපිට පේන්නේ හතරයි නොපෙන න ෝ බලොන්න එක නබල් කරන්න ශෝක. අතර ඩබල් කරන්න අතරව රද්ධෙක පුුතේ අට්ටයි. ඒකත් නො කොමහරි අය අත උසන්න මේකරනම් වැඩි වෙලාවක් දෙන්නෙ නැහැ උත්තර තුනයිනනිදා ගන තියෙනෙ ඩෝල් ගල හොමදා ගන්න ඒ අතරේ මම යනවා පස්සෙන පිටුව හදන්න පස්සනී පිුවට. ඔබහායනවා <tries> ඉත්මනට <tries> 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 හරිද පොත්තර දෙකයි දෝල් ගලිව්වා මෙන්න යන වී ළඟ ගානට ලස්සන ගනන් තුරත් තියෙනවා ඉක්මට මේක මැක්කා මෙන්නම් මකනවා 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 හරිේ ප්‍රශ්නය පලවෙනි ප්‍රශ්නය. ත්‍රීරෝධ රථයක එකවර ගමන් කළෙකි උපරිම මගින් සංක්‍යාව තුනකි. ඔවු! තුන් දෙනැයිලු යන්න පුළුවන්. ඉතින්පුතේ මෙන්න ්‍රරෝධ රතයක යන්න පුළුවන් තුන් දෙනාට අයිල් ඔන්න ඇතුළින් දෙම තුන්දනෙක්. ඉතිං ඔන්න ඉන්නම පහලොස් දෙනෙක්. පහලොස් දෙනෙක් එකවර ගමනක් යන්න හදන්නේ. මේ පහලොස් දෙනා තුනගානේ බෙදල දෙන්න ඕනේ. නහ මේ පහලව තුන්දනා ගානේ බෙදන්න නයා තුන් දෙනෙක් යන්න ඔන්න තුන්දනෙත් තවකට යන්න. නේද නේදනේද මෙන්න තව තුන් දෙනෙත් තව එකකට යන්න කියලා මෙහෙම බෙදල දෙන්න ඕනෙ මේ පහලව. එතකොට ත්‍රරෝදරතගන කොම ොදි කියලා න තක කොට නොමවෙන්න. පහලවතුන්නට බෙදනවා එතකොට පිළිතුර එනවා පහලවතුන්නට බෙදුව කියද උත්තරේ. පහලවතුනට බෙදුවම කියද උත්තරේ අතයගිලි පහම මෙන්න එහනම් ත්‍රීරෝධරත පහයි ඒක හරි අය මාගේ උුගත් බුද්ධිමත් ධනවත් රූමත් කටකාර හැටකාර විසේකාර දඟකාර. ල්ො කෙල්ලන්ට ෙද මේ කච්ජක්ද අම්ඹගේෙටි පහකමිල සියය කියමනි අම්ඹගෙටි තුොනකමිල නේ ශෝක් මේය බලන් අම්ඹ ගිරිි පහ කනීමට අසයාදින මගේ ලස්සන චිත්‍ර දිහාබලාගෙන ඉන්න පාට ඉරිසියා හිතේ මාගේ මේ චිත්‍ර දැක්කම් නෑවෙන්න එපා හලෝ නාවෙන්න පා එකයි දැයි තුනයි හතරයි පහයි මක පකති නා වෙන්නේ මට පුළුවන් ඉදිර මංගෙන්දී අඹගෙටි පහකමිල සීයයි අඹගෙටි පහකමිල සීයයි ඒ පහම ගන සීයත් කියැනද අපෙන්හන්න අම්ගෙටි තුනකමීල ගීයද කියලා අඹගෙටි තුන කමීිල කියද කියලා හැන්නරි චට පැටියෝ අම්ඹගෙටි පහම සීයි නම් මේ සය මේ පස් දෙනාට බෙදල දෙමුු. සය පස් දෙනට බෙදලතුම් අන අසමට සීය පහිම පෙදන්න තිය පහිම් පෙදන්න සියම මෙමතරින් පහහිම පබෙනවා. අපආදරණීය සීය අල්ලගෙන පහිම බෙදෙනවා යෝකනෙර දෙකෙන් බෙදෙනවගේම මෙන බලන් හොත. එකර නෑන කොම දහයට පහේ ගොඩවල් තියනව දෙකක් ඔලෝඩින් තියයා ට හරි සරලයි. දෙවරක් පහ දහයයි. ද හ දහකටරම බිඳදුවයි මේ ිින්දුු රවගේ ත ිකන්දෝෂ තියනවා. ඉන් මේ බින්දුව ිසක නවා ඒ බින්දුවන ිින්ඳුවට පහය බින්දුවන පුතේ බිඳදරහා බිඳුවයි. බින්දයි. විස්සාය එකක ගෙඩියක් ඔයා ලොකහ දන්නඕනෙනෑ දන්නවා. දැම්මන් ගෙඩියත් දකින දකින තැන බලන බල ැනසක් මුල්ලක් නෑරම ගෙඩියකට දාගෙන දාගෙනයනවාස් ගෙඩියකට දාගෙන දාගෙනනවා විස හනම් එක ගෙඩිය දැන් අප එංහන ගෙඩිතුනක් විස්සේවාතුනක්. විසතු ගුණ කන්නන හො තුන්වරක් බින්ඳුව බිඳුවයි තුන්වරත් දෙක හයයි ඔන්න මහා ලොකු ගන එනම් ඔත්තරේ හැතැයි. හැට ගැම්මම ලකුණු හම්බා වෙනවාද නෑ මෙ රුියයා ැයි අපි යනවා. ඒනි හදන්න පපුතේ හදන්න ප හදන්න පහදන්නන මට මර පන හදර හදන්න එපා ටුට්ටක් කිවසගෙන ඉට උකදමන් කියව ඇතිනේ විභාගෙද මම උගන්නන වෙලාව ලියපු හැමොම විාග පේල්ලුන හොන්දට අහගෙන ඉදලා යාලට ලැිච් වෙලාේ හොඳයටට ප්‍රයෝජනරගෙන ලියපුය බගේ හොඳටම පාසවා ඒ නිසා දැන් ලියනයිදක්කර පස මට හිනහ යනවා අන්න ඉතින් හොමත් විභාග පෙල්ලි ඒනිසා. හොට හගන මෙති න හැමෝම පසෙනවා ම දන්න විස්තීරවම හොඳදටහ දලා හොඳට වැඩකරන හැමෝම පාසෙන ොදපුත මේ කාලේ දෙමාපිඔොන්ට අපි ගොඩාක් කල ගුණ සලකන්න ඕනි කාලයක් නෙ. මේකාලෙ ගොඩාක් අපහසුකාලයක් ගොඩාක් අසීරු කාලයක් හන්න බොන්න පවා අපහසු කාලයක්. ඒ අසීරුතා මැද්දේ ඔයාලගේ තාත්තා සමහර වෙලාවට මේ වෙලාවෙ ඉන්නේ එඩ්ඩක පෝලි වෙන්න පුළුවන්. යා අම්ම ඉන්න ගෑස් පෝලික වෙන්න පුළුවන්න්නේ ඒ වෙලාවෙේ හරිම අමාරුයි. අද දවල්ට උදේට කාපු නැති දරුවෝ ඇති හොන තරම් ඇබැයි මගේිපුතේ මතිික තියා ගන්න ඒ හැමේ එකක්ම ශක්තියක් කරගන්න. මොකද ඒ ඒකට ඔයාල කළගුණ සලකන්න කළගුණ සලකන්න ඒ අම්ම තාත්ව වෙනුවෙන් ඒ ඔයාට සෙවන දෙන සෑම සෙවනල්ලක් වෙනුවෙන් මගේ පුතේ ඔයාගේ ජීවිතේ. ඔයා ඉස්සරහට යන්න මොකදේයාලට සලකන්න වර නිසා ඔයා ඇනකට ගියවොත්තු විතරමයි එයාලට සලගන්න පුළුවන්ගන්නේ නැත්තං ඔයත් හොඳද පාඩක් කරන්නඇතුූ හොඳ ිගනගන්නඇතුව මේ කාලෙමි හේම කට්ටියට එකක දේවන් ඉදහසට කරණා කියයකේන්දල මට පේනවපුතේ ගොඩ කියයි ලාම්පු පත්තු කරගෙන ඉන්නේ ගොඩා කයිටි පන්දම් පත්තුකරගෙන ඉන්න මට පේනවා. ඉදන් එයාලට තිබුණාද අරන්ටක නෑ ක කියලා දොන්ලයින් පන්තියට ඉන්නෝ නෑ කියෙඉන්න. ඇැබයිපුතේ ඒ අය ඔය බාධක සියල්ල ජයග්‍රහණය කරගෙන. මදුරුව තලතලනෙ මදුරවා අයිරර හරිම අමාරුවෙන් ඉගන ගන්න වයි ඉගනගන්න වෙන හේතුවක් නිසා නෙමෙයි අනාගතේ ඒ සේවන දුන්ු සෑම සේ වනල්ලක් වෙනුවම ජීවිතය සමත්වයෙන් ඕන නිසාපතයේ හරිම සතුවයි මට හරිම සතුවුයි මට හරිමමා අඩම්බරයි. ඒ වෙනම කුත් නිසා නෙමෙයි. මෙච්චර බාධක මැදෙති ගෙන ගන දරුවන් පිරිසකට ගන්න ලැිච්ක ගැන මංඒකයි ම හැමතිස්සම තන්න ම තමයි ලෝක වානාවන්තමකර ඒකට හේතුව ඔයාල වගේ වාසනාවන්ත ළමයි ලැබිච්චකයි. එනම්පුතේ අපි තුන්නි ගණටත් යම මංක චුට්ටක් කොයාලට කිව්වේ චුට්ටක් මේ කාල අප අම්මතාත් ඒඉහිත චුට්ක් රිදන්න තු . ප්‍රෙද ැ ොදයාලග හිත් ොඩක් දිදල තිය. ඒනිසා අපි යාලගේ සතුටම වෙනුවෙන් වැඩකරමු. ඔයා පේපරයක් කරනවා දකිනකොට ඔයා තව ගණනක් කදනව දකිනකට ඔයා තව වැඩ ි කරනොට කිනකොට අම්මල තාත්තලාගේ මහන්සි ොක්කොම නැතිවෙලා යනවා. මොකද මගේ දරුව හරි අපිට සල්ලකයි කියලා. හරින ඒ නිසාපු තඒකත් හිතේ ගෙනම අපි අමුතුන් ගෙනියකට මෙන බස්රතියක් ගැන කතා කරනවා. බස්රථේක සිටින මගින්න් කරන හතලිහැකි. පළමුෝ නැමතුමේදී එයින් දහයක් බැසගී අතර අට දෙෙක් බස් රතේක ගොඩ වියවි බස්රේ සිටන මුළ මගින් ගැන තොත්ව බාගක ප්‍රශනයක් බස්රතයන්දලා හතලිහක්. ඕකෙන් පුතේ පළමු නැවතුමේදී දහයක් බැහැලගිහිල්ලා. මෙන්න දහයක් අඩු කරනවා. ඉන්දුවෙන් බිින්දුවක් අඩුකරාම බිදුුවයි. හතරයි එක අඩුකරාම තුනයි දැන්තිහායි. ඒ ගිනවත් එක්කමට දඩපඩ ුන්ග අට දෙනෙක් තව නගිනවකට මෙන් අට දෙනෙක් නගනවා. බින්දුවටටක් එකතු කරාම මටයි මෙන්න මෙතැන තුුණයි අන්නදැම් බස්රතින්නවා. ඒ ඔක්කොම හරිදරුවෝ උස්සන්නකො අත ියමයි. සුපිරි ඉක්මට හදාගන්න අදපු නැති දරුවුන්ට දෙදනවා වින්නාඩීයක්.

అరే దో మంటిక్ మంటిక్ మంటలు యాగా నిక్ మనట හරික් අපි යනවා ඊළගේ එක හදන්න ඉක්මනටම 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 මෙන්න මකල මකලා 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 මකල මක මකල මකල මකලා මකලම් මකල දම්මලා ජනවා ඊළඟ ගාන්නට හීළඟ පිටුවේ හරි රූප සටහනක් තියෙනවා. ඒ රූපසටහන හයවිනි එක මේ බලන්න මෙන්න පුතේ රූපසටහනක් තියෙනවා. ඒව ගේලස්සන ම ලස්සන අකුරුතියනවා ර ලවා ය ආහහ පළවෙනි එක වෘර්තයට පමණක් අයත් අකුරුගණන කියද පුෘර්තයට පමණක්. මේ තියෙන්නේ වෘර්තය ඇතුළ තියනේ මේ තියෙන් ත්‍රිකෝනට එහනන්ත්‍රකෝනට අයිතින් නැතිඒවා මුෘතට පමණක් අයත් ව තමයි මේ වටීට වද ර ල ය රල යව මෙන්න මේ වට යනකුර ිකවෘතයට පමණක් අයත්. හැට දෙකට මයත් අකුර පුර්ථය ඇතුලෙලු තියෙන් නිත්‍රකෝණයත් තියනවාලු දිලිසි දිල්ලිසි හි නහවෙවිී ඉන්නේ මේේ මෙැදකෙනාල්ලු එයාග නම අයන්නලු, දෙකට මහිමි කෙනාලු හරි අය අත උස්සනවලු අරබලන්න හරිලේසි හරිම ලස්සනයි එක පේලියට එක යායට අත් උත්සනකොට හැමෝම මෙයමයි මඟ පොතේ එහනම්ම යනවා ඊළඟ එකට ඒ ලස්සන ගානක් මේ පලවෙනි ගාණනේ ඔන්න බලන්න දෙවැනි ගන්න අද ලේසිම ප්‍රශ්ටිකත්තියෙන්නේ දෙවැනි ගන්න ට දෙකටම අයත් අකුර කුමක්දොරි. පොතක් මිලදීගත් දුමිදූ එහි වටිනාකම රුපියල් පහේකාසි අටකින් ගෙව්වේ. මෙන්න දුමිදුගන්නව පොතක් පහේකාසි අටක පසර පොහේකෝසි ඔටකින් මේකට ගෙව්වලු පසරකට කියද? යළ කියල පෙන්නන්න පස්සරකට නියමයි පස්සරකට ිය අතලිහයි එහෙනම් පොතක් හතලියයි අපෙන් අහනවා එම මුදල දහඒකාසි වලින්ගේ වන්නේ නම් ඒ සඳහා වශරුපියල්ද අයියෝ මේ හතලිහට මේ හතලි හැදන පුතේ දහයිකාසි කොච්චරවනද කොච්චර කොච්චරවද අපේත් තමත් දනවා දාහය. ඒයි අදලිය කාසි ඕනේ හතරක් කාසි හතරක් කාසිී හතර ඉක්මනට මේක අත් හදාගන්න මෙන දෙනවා ඩෝල් ගලා තවත්තින් අඩියක් ඊඩ පස්සෙ පුතේ අපිට තියෙන්නේ ය හත සහ අටවෙනි පිටුව යන්න අවත් පිටු දෙකයි තියෙන්නේ ඒ නිසා චූටි පැටියෝ ඉක්මනට 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 හදන්න ඉක්මට හදන්න. අරි නේදෝ අර හෙනම් වෙන මේක මකනවා ල රූප සටන්නත් අන්දිනවා එනි සතම මේ චුටි වෙලවත් දුන්නේෙ අරිපුතේ නියමයි අපි යනවා ඊට පස්සේ ඊළඟ පිටුවට අපිට කියනව මෙන්නමී වගේ එකක් රුපියල් පන්සි අසූහතර කටිනා බාන්්ඩේක මිල ලකුණු කර තිබුුණේ පහත ක්‍රම යට අයිය. පන්සියසූ හතරක් වටිනා බාණ්ඩයක මිලලකුණු කර තිබුණේ පහත කරම ඇයටය රුපියල් කියන්න ආලු ආලු හමෙන් මෙහෙමයි R රල්හඳ මේමොකද්ද පුතේ දීල තියෙන්නේ පන්සි අසූ හතර. ආර කියන රුපියල් පන්සිය අසත පන්සි අසූ හතර රුපියල් පන්සි අසු හතර කටනා බාණ්ඩෙ මිල්ලකුණු කර තිබුණනේ පහත ක්‍රමයටය ආර්කයන්නේ රුපියල් පන්සි අසූ හතර එසේ නම් රුපියල් අටසිය හතලිස් පහ ඔය ප්‍රශ්න අට සය හත ලිස් පහ අපිට කොහොම දහනවා ලකුණු කරන්නේ රුපියල් අට ඔයා කියන්න දැල් ලස්සනට කොහොම දටසිියහත ලිස්පා හදන්න කියලා. රුපියල් වෙනුවට මොකද දාන්නේ අනේශෝක මේ ඔය හරිම ලේසි ආ රුපියල් වෙනුවට දානය අ අේසි අතර අනේ වයි පහ නම් අකුරට අහොම දාන්න තියන පිළිතුර ඒං ලිව්වා ආසියියි අරයට හරි සුපෙරේ ජයම වේවා අපි යනවා ඊළගේ කහ දන්න ඒක හරියගත් අතුසන්න අර්යරය වැර දෙන්න හේතුවක් නෑ අපේ දරුව ටික තුන වසරේ උගත් බුද්ධිමත් නියමම ළමයි ටිකට අපි යනව ඊළඟෙකට එක දෙකට අංක දෙකට මම සිත්මි රිද්මි සහ මල්මි සමානව මුදල්යොදා එක කෘපියල් විස්ස බැගින්වන දොඩම් ගෙඩි හයක් මිලදී ගත්. ඒ සඳහා එක්්‍ය හළුවෙකු යෙදම් මුදල කොපමනද. එහෙනම් ඔන්න බලන සිත්මි රිද්මි සහ මල්මි. මේ ඉන්නේ සිත්මි අම්මේ ජොලිය රඳන්නේ. මේ ඉන්නේ රිද්මි අසන ඇනද. මෙයිනෙ මල්මී මේ තුන්දනා මුදල් දානවා මුදල් දාලා අපි බලමු මොනොද ගන්න කියලා එකක් විස්්ස බැගින්වන දොඩම් ගෙඩි හයක් එකක් විස්්ස බැගින්වන විස්සය බැගින්න දොඩම් ගිටි හයක්ම එක හයංගුණ කරන්නද වාල හිතයි ඔන්න අපට හයවක් චකරේ නෑනෙ කියලා ඒත් බලනක කොච්චට ලේද කියලා. අයවෙෙ පචුට්ටක්ත් අන පලන. අර විදියම දැන් මෙතන එක තිපුුන්නන් දෙවරක් බින්දුව බිඳදු එෙමනැ හයවරක් බිදුව බින්දුවයි.ර හයවරක් බිඳුව බිඳුවයි. පට්ට ලේසින්. හයවරද දෙ හයවරද දෙ කොයා දන්න ඇතිවුණට ඔයා දන්නම දෙවරක්කයි කියද කියලා. දෙවරක්කයි කියද දොලා හය. යි දොයි අන්නඉති එක සය විසයින එහනම් මේ දොඩන් වලට ගීල තියන එකසේ විස්සයි දැන් අපෙන් හනවා ඒ සඳහා එ අයෙකු එක්යාලුවෙකු යදු මුදල කියද කියලා. එක්යාලුවෙකු යෙද මුදල කියද. එහනම් පුතේ අපි මේක සය විස්ස දැන් ඔන්න දොඩන් වලට මුදලා ලිමාව ගෙනකටේ ළමයෝ ළමයි 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 රුපියල් එකසිය විශ්සක් යනවා රපියල් එකසිය විසක් යනවා එහිට පස කියෙනවා සිත්ම රිත් මිමල්ිගෙන? අපි තුන්දි නොත් එක්කු සොමෝනෝ මේක සය විසදාමු. ඒ නම්ඒ සියවිස්ස තුනට බෙදා ගනිමු කියන එක තුනට බෙදනවා තුනටබෙදම් තුන්ටබෙදම් තුටබෙද එක සියවිස්්සාර ගෙන තුනට බෙදනවා අනේ පට්ට ලේසි දොල්ලහාට්ට තුන්නේවාකී ද පැටෝ! දොළහට තුනේවා අතර නියමයි ඔොලෝඩින් තියාගත්තා. අතරවාරකතුන දොලහයි දොළහින් දොළහක් කඩු කරාම බින්දුුවයි කකුල්දකින් එල්ලලා බින්දුව වවල නොව තන බ නික ද ට ිරලා. ඔයා ෙදුකට සැපට ගන්නවා මේ බින්දුවක් පොලොට හම්මෝ දැන් බින්දුවට තුනේව පුතේ බින්දුවයි බින්දුවරත් වන බින්දුවයි හනම් මෙන්න එක් කෙනෙක් දාන්න වෙන්නේ හ ඔයාලා හතලියවත් මේට එකකතු කල්ලක් බලන එක සිය විස් එනමත කෙමේ පිින්දුු බින්දුු බිින්දුවකට ්‍රම බින්දුවයි හතරයි හතරයි අටයි හතරයි දොහ හරිමලෙසි. එනම් නිිකං හතලිය ලිවොත් වැරදිී රපියල්දවා. රුපියල් හතලිහායි මම යන වීලගානට හදන්න එපා පුතේ හදන්න එපා දන්නපා තුම්මිනිගානට. තුම්වෙනි ගන්නට ඔබ හා යනකොට හරි එකකෙ තියෙනව මෙහෙම එකක් කෙසෙල් ගෙඩියකමිල දහයකි. කෙසල් ගෙඩිටක් ගන්නා මලට අඹ ගෙඩි දෙක් ගත හැ අම්ඹ ගෙඩියක ිල ටික් ගනිත ගැටලුවගේ තිබට ඉමින් අපි මේක ලේසි කරගත්තම් පුතේ පට්ට ේ ජ ුට්ටකොත් යිව හො ලන්න. කෙසෙල් ගෙඩියක ිල ගහයකි. කෙසෙල් ගෙඩිය අටක් එහනම් පොතේ කෙසෙල් ආමන් කෙසල් ගෙිය ඳන්න ආසාවට එකයි දෙයි කැතේ බැයිවා තුනයි හතරයි පහයි අයයි. අටයි ඒම කෙසෙල් තමයි හොඳේෙෙ කෙසෙල් කෙසෙල් හරිම රසයි එකද මගේ ලක්තන කෙසෙල් ඇැවෙන්න පවලෝ එක ගෙඩියක් දහයයි දහයයි විස්සයි තිහයි හතලිහයි පන්න හයි හැටයි හැත් තෑවයි අසූවයි එහෙම නැත්තන් අනේ දහඒවාට අසූුවයි මේනිග ජො යට ති අසුවයි හරි අඹගෙටි දෙකක් ගත හැකිය මේ අසුවට පුතේ අම්ඹගෙඩි ගන්න පුළුවන් දෙකක්. අසුවට අඹගෙටි ගන්න පුළුවන් දෙකක් වන්න අම්ඹගෙට අඹගෙටිය එනම් අසුව බෙදම අම්ගෙටිකට අසුව දෙින් බෙදමු. අසුව අරගෙන දෙකට බෙදනවාටට දෙකේවා හතරක්ගෙනවා, හතරවාරක් දෙක අටක්ම එනවා අටෙන්නටක් බින්ඳුුවයි. නිකම් දෝෂයේ බින්දුව ගත්තා බින්දුවට දෙකේ බිදුව බින්දුවාරක් දෙක බින්දුව බින්දු බින්දුු බදු එක අඹගෙඩියක් හතලිහ පතලිහ වෙනවා පතලිහයි හතලිහයි අසුව එනවා ගහයේකෙසෙල් ගේඩි අටක් ගන්නවා අම්ඹගෙඩියක මිල කිය දනවා. රුපියල් කියල ලියලා හතලිහයි කියල. ඒකත්න් හොඳටම තේරුන්නු අය අතවස්න්සනවා උසපු අය තාලෙට මෙහෙම වනනවා නියමයිමගේ පුතේ සුපිරීමගේ පුතේ විිනාඩියයක් දෙනවා මම අදාගන්න පුතේ ඉක්මනටම හික්මනටම අදාගනිමුපුතේ ඊට පස්සෙමම වගුවමවනවා. एक मनट हदा गान, डोल गाला ඒන මේක හරිලු එකට චටි වෙලා අවද වනට ගොඩක් තිබ නිසා. එනපොදේ අපි යන අවසාන පිටුවේ අවසාන ගාන හදන්නට එක තියෙනවා වෙළඳ සැලක දින පහක් තුළ අලවූ ආහාර පිළිබඳ තොරතුරු පහත දැක්වේ කියලා. වෙලඳ සැලක දින පහක් තුළ අලවවූ ආහාර පිළිබඳ පහත දැක්වේ. අපේ එකතු කරන්නට වෙනවා බලමු බලමුූ බලමුෝ බලමුූ බලම්ඹොට හරිේ මෙන මකනවා රි පෙල්ලඳ සැල්ලක දින පහක් තුළ අලිවූ පිළිබඳ තොරතුරූ පහස දැක්වනවා කියලා තියෙනවා එහනම් එහනම් අවමුදඔවු එන නවම් මතුරන්න හදන්නේ මතුරන් හදන්නේ ෆෝන් ඒවරන් මේවරන්සි ගුවරන් අදරවරන් පසරං හයවරන් අටවරන් දහවර පාලොසරං උඩින් උඩින් ර බිමින් බිමින් වර ්ජු කන්න වර නෙමෙයි ගෝඩ්ඩක මත මේවකුව මැවේවා 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 අහ ඔන්න පොන්න කියන්න ඔන්න තියෙනවා මේ බනිස් පනිස් කන්නා සොය වඩේ 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 ඉස්ස වඩ එකක් පැටිස් රෝල්ස් ක එක කනය අපෙන් අහන පලවෙනි ප්‍රශ්නී පනි සම්මා එකසිය පණහයි එකසියට පාය අපෙන් හනා පලෙන් ප්‍රශ්නය පලවෙන්නේ ප්‍රශ්ෙන්හන්නේ දින පහත් තුළ වැඩිපුරම අලවි කරන්න අලවිවී ඇති හාර වර්ගය. ොතේ බලන්න සඳුද වැඩියෙන් මලවි වෙලා තියෙනෙ වනමද හරි සඳු බනිස් අගහරුවාද ඒ මෝ අගහරුවාදත් බනිස්! බදාද බදාදනම් පැටිස් ඒත් පහකින් වැඩි හොඳේ ප්‍රහස්පතින්ද? බනි පුුදදුම බනිස් කෑමක්නයක් කොමේක. සිකුරාද අම්මෝ එකතිය හැත්තයවක් කනවන්න බනිස්. එහනක් දින පහතුළ වැඩිපුර මලවී ඇති ආහර වර්ගය නෝකතා නෝසිනා බනිස් අංක දෙ මෙම ආහාරතුරෙන් ක්‍රමයෙන් අලවිය වැඩිවී ඇති ආහාරය. එකසිය පණහායි අඟහරවා දෙක සය හැට පොහොයි බදා දෙක සියතිහොයි පෝ්පින්ද එක සිවිසයි එන්නේ නඩු වෙනවා. වඩේ අසුවයි හනුවයියි එක සියදායයි එක සෙවිසයි අනේ දන්නේ දන්නේ එන්න එන්න මෙනිනම් වැඩි වෙනවා. පැටිස් එකසේ තිපායි එක අතලිය එක දිපයි. අන්නාව අඩුවෙලා. රෝල්ස් ඇතියයි අනුවයි අසුවයි. එ අඩුුවෙනවා කන්න ෑමිනිසු. කක් ැට හැට පහ ඇැත්ත හැත්තෑ පහ අසුව මෙ මහාරතුරෙන් ක්‍රමය අනලවිි වැඩිව ති ආහර වර්ගයම කුමක්ද නෙමෙයි. වර්ග කුමක්ද කිය පොඩ්ඩක් හදාගනමොකද ක්‍රමයෙන් වැඩිවී ඇති අහාර වර්ග දෙකක්ම තියනවා. රි මොනවද දෙක වඩේ සහකේෙක් වඩේ 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 සහකයෙක් වේ සහකක් අපි යනවා අංකතුනට එලඹෙන සෙනසුරාදා දින අලවිය හැකි වඩේ ප්‍රමාණය කොපමන විය හැකිද. එඹෙන සෙනසුරාදා. එළඹෙන සෙනසුරාදා දින අඩේ ප්‍රමාණය කොපමණ විය හැකි ද කියලා හනාපොතේ එළෙන සෙනසුරාදා කියන්නට පේනවා වඩේ වඩේ අසුව සඳුදා අනුව අඟහරුවාදා සීය බදාදා එකසිය දහය බ්‍රහස්පදන්දා එකසියවිස් සිකුරාදා එකසියතිහ සෙනසුරාද දහයි දයයි එකසිය දහ. ඒකත් තර්යාය නයමයි එහෙෙනම්පු දේ. අද දවස යක් කොම ටිකල් ලස්සනම ලස්සන්ට හැදුව ඉක්මට හදන්න පුළුවන්ගුණේ ලේසිම ලේසි ගනන් ටිකක්තමයි අප තිබුණේ. අද පලවෙනිම දවස සෙනසුරාදා. අපිට හෙට දවසේ ටව් අංක විසි හතසාකච්ඡා කරන්න තියෙනවා. විසිහතේ ලස්සන ලස්සන ගණ ටිකක් තියෙනවා. මංවාලට මුලින්ම කිවෝ වගේආයව මත කරන්නම්. ඔයාලට මේ මාසය තුළ කැමති දවස සිකුරාදාට කලින් සල්ලිධාන්න පුළන් කැමති ඕනම දවස. මුදල් ගෙවීමට ඇත්තටමා ආර්ථික පහසතා තියන දරුවන්ට කිසි ප්‍රශ්නයක් නැහැඒ එකකට කින්න ඕන නැහැ. මොකද පුතේ අපි හැමෝම මනුස්්‍යයෝ නිසා. පිහෙමොමනුසයෝ නිසා. එනම් මේ ඔය වැඩටිකත් ලස්සනටම කරලා හට මට හන්න බැරි වුණා. ඔක්කොම හරිදරුවෝ ඔක්කොම හරිදරුවෝ වත් නොසන්සමු තලට වනමුද කවුරුත්නෙක් කලා නයමයි එනම් අපේ තුන් අවසර පන්ති අවසන් වෙන්නවා. හෙට හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔයා ගැනිවිසින් සමුගන්නවා චොට්ටක් වෙලාසනිනුත් එක. එනම්පුතේ අපි හෙටට උට්ටන්ක විසිහතත් එෙක් හමු. ඔක්කෝටම ගොඩක් ගොඩක් ආදරෙයි. ඔක්කොටම බුදුසරණයි දෙවිපි හිටයි. එනම් ඔක්කොම පරිස්සමින් ඉන්න. මේ මායිතින් යන්න යනවා මට යන්න අවසරයි. මට අරංයන්න ඇතේ නෑ කිසිම දෙයක් එනඟ කරම අයුහෝ.